ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුව හැමෝම. ඉතින් මේ වීඩියෝයෙන් කතා කරන්න හදන්නේ YouTube කාඩ් එකක් කියන්නේ මොකක්ද? කොහොමද එකක් භාවිතා කරන්නේ කියලා. YouTube කාඩ් එකක් කියලා කියන්නේ අපි දිනදා භාවිතා කරන බැංකු කාඩ් එක වගේ කාඩ් එකක් නම් නෙවෙයි. YouTube කාඩ් එකක් කියන්නේ YouTube channel හදන අයට එයාලගේ channel එක ප්‍රොමෝට් කරගන්න පුළුවන් විදිහක් කියන්නේ. මේ YouTube කාඩ් මාර්ගයෙන් YouTube channel එක නැති අයට එයාට අවශ්‍ය දේ ටග් ගාලා හොයාගන්න භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපි කතා කරමු මොකක්ද මේ YouTube කාඩ් කියන්නේ කියලා. ඉස්සෙල්ලා මම කතා කරන්න කොහොමද YouTube channel එකක් තියෙන අයට YouTube කාඩ් එකක් design කරගන්නේ නැත්නම් YouTube කාඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන ඔයාලගේ mail එකෙන් log වෙන එක. ඊට පස්සේ මෙතන ඔයාලගේ logo එක තියෙනවා. ඒකට click කරලා create studio එකට එන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා දෙවැනි එක video manager කියලා. අන්න ඒක උඩ click කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපි මෙතෙක් YouTube වල upload කරලා තියෙන videos සංඛ්‍යාව. මෙතනින් මේ සංඛ්‍යාව පෙන්වනවා සහ මෙහෙම upload කරපු පිළිවෙලට videos එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට අවශ්‍ය කරන video එක, ඒ කියන්නේ ඔයාලට YouTube card එකක් add කරන්න ඕන video එක තෝරගෙන edit කියන එක උඩ click කරන්න. එතකොට අපි යමු වෙන මෙන්න මේ වගේ තැනකට. මෙතනින් cards කියලා තියෙනවා අන්න ඒක උඩ click කරන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි cards කියන option එකේ තියෙන tab එක වැඩ කරන්නේ. මෙතන කොටස් තුනක් තියෙනවා. මෙන්න මේ කොටස කියන්නේ අපි preview එක බලා ගන්න පුළුවන් කොටස. මෙතෙන් අපිට පුළුවන් cards add කරගන්න. සහ මෙන්න මෙතනින් cards තියෙන තැන පටන් ගන්න වෙලාව මේ විස්තර ටික තියෙනවා. අපි බලමු කාඩ් එකක් කොහොමද ඇඩ් කරන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇඩ් කාඩ් එක උඩ ක්ලික් කරලා මෙතන තියෙන ඔප්ෂන්ස් වලින් ඔයාලට පුළුවන් ඩොනේෂන් ඉල්ලන්න, channel වෙනත් channel එකක් ප්‍රොමෝට් කරන්න සහ ඔයාලගේ වීඩියෝ එකක් ප්‍රොමෝට් කරන්න වගේ දේවල්. මම දැනට වීඩියෝ playlist කියන එක උඩ මෙන්න මෙතන create button එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් අපේ වීඩියෝ සෙට් එක පෙන්වනවා. මේකෙන් අපි කැමති එකක් select කරන්න ඕන. මම දැනට මේක select කරලා create card කියන එක උඩ ක්ලික් කරනවා. එතකොට මෙන්න මෙතෙන්ට ඇවිත් තියෙනවා මේ තියෙන අපේ වෙලා පෙන්වන ලයින් එක. මෙතන තියෙනවා පුංචි බොක්ස් එක. මේ බොක්ස් එක තියෙන තැනට කාඩ් එක පෙන්වනවා. මෙන්න මේ කාඩ් එක පෙන්වන්න ගන්න වීඩියෝ එක මැද්දේ. ඊට පස්සේ මෙතන all changes saved කියලා එනවා. දැන් අපේ වීඩියෝ වල කාඩ්ස් ඇවිල්ලායි තියෙන්නේ. අපි බලමු කොහොමද මේ කාඩ් එක වැඩ කරන්නේ කියලා. මේදී මගේ වීඩියෝ එක මම දැන් ඒකට ක්ලික් කරා. දැන් ඔයාලට පෙන්වන මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා අයි අකුරක. ඒකට ක්ලික් කරාම අපේ කාඩ් සෙට් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් YouTube channel නැති අයටත් කාඩ් භාවිතා කරන්න පුළුවන්. දැන් බලමු කොහොමද කාඩ් භාවිතා කරන්නේ කියලා. වීඩියෝ මෙහෙම ප්ලේ වෙනවා. ඔයාලට මේක ගැන තවදුරටත් විස්තර ඕන නම් මෙන්න මේ කාඩ් අයිකන් එක උඩ ක්ලික් කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ YouTube channel එක හදපු කෙනාගේ තවත් වීඩියෝස් කීපයක්. බොහෝ විට එයාලා කාඩ්ස් වලට ඇඩ් කරන්නේ මේ වීඩියෝ වර්ගයට අයත් දේවල්. උදාහරණයක් විදිහට දැන් මේක තියෙන්නේ Chrome browser එක ගැන. එතකොට ගොඩක් වෙලාවට මේ YouTube channel එක තියෙන කෙනා ඇඩ් කරන්නේ Chrome browser එක ගැන තියෙන වීඩියෝස්. එතකොට ඔයාලට මේවා ක්ලික් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ YouTube channel එක හොඳයි කියලා හිතෙනවා නම් ඒක subscribe කරලා ඔයාලට පුළුවන් කාඩ් එකක් උඩ ක්ලික් කරලා මෙතන ඉඳන්ම ඒ වීඩියෝ එක බලන්න. දැන් ඔයාලට හිතන්නේ මේ වීඩියෝ හොඳයි මට ඒක බලන්න ඕනේ කියලා. එතකොට ඒක උඩ ක්ලික් කරන්න. එතකොට අලුත් tab එක open වෙලා මෙන්න මෙතනින් ඒ වීඩියෝ එක play වෙනවා. ඉතින් මේක තමයි YouTube card කියන්නේ. මේ හැම වීඩියෝ එකකම මම කාඩ් set කරලා ඉන්නේ. ඔයාලට පුළුවන් කාඩ් set කරගන්න මේකමයි භාවිතා කරලා. මේ ඉතාමත්ම හොඳ ක්‍රමයක්. ඔයාලා YouTube views වැඩි කරගන්න පුළුවන් සහ ඔයාලා අන්තර්ජාලයේ YouTube එකේ හොයන දේවල් ටක්ටක් ගාලා හොයාගන්න මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් උදව් වෙයි. ඉතින් මේ වීඩියෝ එක බලලා ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්ම පළහැ තියෙන රතුපාට subscribe button එක උඩ click කරලා මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මම භාෂණ හරිස්චන්ද්‍ර YouTube channel එක.